of music. මම ඇම්පිටියේ සුගතනන්ද හඳුරු ප්‍රධාන ලේකම් මේකබද්ද සෞඛ්‍ය සේවක සංගමය. අපි සංගමයේ විදියට කැඳවෙන මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනවා අපේ සංගමයේ බණ්ඩාගාරික තනුජ තුඩුගලගේ සහෝදරයා, ඒ වගේම අපේ සංගමයේ උපසභාපති ප්‍රභාවීර සූර්ය සහෝදරිය. අද දවසේ අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ එළඹෙන 8-9 දෙදින මේ වෙනකොට රාජ්‍ය සේවයේ බොහෝ වෘත්තීන් තීරණය කරලා තියෙනවා දෙදින වැඩවර්ජනයකට යන්න. මේ දෙදින වැඩවර්ජනය සඳහා පොදුවේ ඉල්ලීම් තුනක් ඉල්ලමින් තමයි මේ ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙන්නේ. එක, රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන්න කියන ඉල්ලීම. ඒ වගේම රාජ්‍ය සේවයේ පුරප්පාඩු ගණනාවක් තියෙනවා, මේ පුරප්පාඩු වහම පියවන්න කියන ඉල්ලීම. අනිත් පැත්තෙන් රාජ්‍ය ආයතන සහ මහජන දේපළ මේ වෙනකොට ක්‍රමානුකූලව විකුණන්න මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න නිසා මෙන්න මේ රාජ්‍ය ආයතන විකිණීම නවත්වන්න කියන ඉල්ලීම් තුන තමයි පොදුවේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන ඉල්ලීම් තුන. ඒ වගේම දැන් මේ වර්ජනයට මේ වෙනකොට අපි දන්නවා සංවර්ධන නිලධාරී ශ්‍රේෂ්ඨයේ සිළුම සහෝදර සහෝදරියෝ, කල්පනාකරන සේවා වේ ඉන්න සිළුම සහෝදර සහෝදරියෝ, ඒ වගේම තැපෑල නියෝජනය කරන සිළුම සහෝදර සහෝදරියෝ, ඒ වගේම ගුරු විදුහල්පති සන්ධානයේ දවසේදී දැනුම් දීලා තිබුණා ඔවුනුත් 9 වෙනිදා මේ වර්ජනයට ඔවුන් සහයෝගය ලබා දෙමින් ඔවුන් වර්ජනයට සම්බන්ධ වෙනවා කියන කාරණාව. ඒ වගේම දැනටමත් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ වර්ජනයක නිරත වෙලා ඉන්නේ. ඒ වගේම ග්‍රාම නිලධාරීන් මේ වෙනකොටත් වෘත්තීය ක්‍රියාමාර්ගවල ඉන්නේ. ඒ වගේම අපි දන්නවා විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් රුපියල් 25,000ක් වැටුප් වැඩි කිරීම කියන කාරණාව මත මේ වෙනකොට පරිපාලන සේවයේ යම් ආකාරයක මේ වර්ජනය සම්බන්ධ සාකච්ඡා වෙමින් තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොටත් අපි දන්නවා රටේ අනිකුත් ශේෂ්ත්‍රවල බැංකු ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක මේ වෙනකොට උද්ඝෝෂණාදී ක්‍රියාමාර්ග ඇවිල්ලා තියෙනවා. මේ සියල්ල සම්බන්ධ වෙමින් තමයි මේ ජූලි 8-9 දෙදින මේ වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ක්‍රියාමාර්ගයට සමගාමීව සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විදිහට අපි තීරණය කරා එළඹෙන 9 වෙනිදා මේ දෙදින වර්ජනයට සමගාමීව සංකේත වැඩ වර්ජනයක් සහ රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ කැඳවන්න. අපි එතකොට 9 වෙනිදා උදෑසන 8 සිට 12 දක්වා අපි සේවයෙන් බැහැර වෙනවා. 12ට අපි රෝහල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පවත්වනවා. එතකොට අපි මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ විදිහට රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විදිහට පොදු ඉල්ලීම් තුනට අමතරව අපි ඉල්ලනවා රාජ්‍ය සේවාව ඇතුලේ අපි සතියට දින 6ක් මේ වෙනකොට වැඩ කරනවා. ඒක පැවිලින් ගත්තොත් පැය 48ක්. ඒ නිසා මේක නීති විරෝධී. අපි දන්නවා පැය 40ක කාලයක් සහ ඊට අඩු කාලයක් තමයි රාජ්‍ය සේවාව ඇතුලේ සහ පෞද්ගලික අංශේ වුණත් වැඩ කළ යුතු නිශ්චිත කාලය වෙන්නේ. නමුත් අපි සතියට පැය 48ක් වැඩ කරනවා. ඒ නිසා මේක වැරදි. ඒ නිසා අපිට අපි මේ වැඩ කරන අමතර දිනේට 30 එක දීමනාවක්, එහෙම නැත්නම් අපිට ඒ සඳහා නිවාඩුවක් ලබා දෙන්න කියන ඉල්ලීම එකක්. දෙවෙනි කාරණේ තමයි සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ හැම කැටගරියකටම මේ වෙනකොට අපි දන්නවා මේ තමන් රාජකාරී කරන වෙලාවෙන් පස්සේ වැඩ කරන කාලයට ඕවර් ටයිම් වලට අතිකාල වලට යම් විදිහට රේට් ක්‍රමයකට ගෙවීමක් කරනවා. මේ රේට් ක්‍රමය කියලා කියන්නේ පැයක් වැඩ කරද්දී පැයකමාරක දෙකක ගෙවීමක් කරනවා. නමුත් රෝහල් සහායක කාර්ය මණ්ඩලයට මේ ගෙවීම සිදු කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණා දෙකත් සම්බන්ධ කරගෙන තමයි අපි මේ ක්‍රියාමාර්ගයට අපි යන්න තීරණය කළා තියෙන්නේ. මේ වෙනකොට අපිට පේනවා ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා මේ වර්ජන රැල්ල අඩපණ කරන්න, මේවා නවත්තලා දාන්න විවිධ විදිහ මැදිහත් වීම කරනවා. රනිල් වික්‍රමසිංහ ඒකට අදාළ එක එක උත්සව දාන්න, රාජ්‍ය ආයතන ඇතුළේ උත්සව දාන්න. අනිත් පැත්තෙන් ආණ්ඩුවට වක්‍රව සම්බන්ධ වෘත්තීය සමිතිය යොදා ගනිමින් විශේෂයෙන්ම සෞඛ්‍ය ශේෂ්ත්‍රය ඇතුළේ මේ ක්‍රියාමාර්ග අඩපණ කරන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි හිතන්නේ නැහැ මේ ආණ්ඩුවේ බද්බලයන්ගේ ක්‍රියාකලාපයන් හමුවේ මේ වර්ජනය නවත්තන්න හරි මේක අඩපණ කරන්න හරි ආණ්ඩුවේ බද්බලයන්ට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වෙනකොටත් මේ වර්ජනය සම්බන්ධයෙන් ඊ දවසේදී සිළුම් වෘත්තීය සමිතිය එකතු වෙලා සාකච්ඡා කරා. 8-9 දෙදින වර්ජනයට ආණ්ඩුව කන් දෙන්න සූදානම් නැත්නම් මේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් දෙන්න ආණ්ඩුව අසමත් වෙනවා නම්
සියලුම් ෘතිය සමිති නැවත ජුලි මාසේ 10 වෙනිදා නැවත එකතු වෙන්න තීරණය කළා තියෙනවා. ඒ එකතු වෙලා ආණ්ඩුවමකට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් අපි හිතනවා ආණ්ඩුවට හිතා ගන්න බැරි මට්ටමේ ක්‍රියාමාර්ගවලට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒකට මේ රටේ වැඩ කරන පන්තියේ මිනිස්සු මේ වෙනකොට සූදානම්ින් ඉන්නේ. ඒකට හේතුව තමයි දැන් රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා වැල් බයිලා ගැහුවට සුභාරංචි කියලා මේ රටේ මිනිස්සුන් රවට්ටන්න හැදුවට ඡන්ද පවත්වන්න මුදල් නැහැ කියපු, ඒ වගේම පෙළපොට් එක මුද්‍රණය කරන්න කඩදාසි නැහැ කියපු, ඒ වගේම දැනටත් විදුලි බිල්, ජල බිල් ඇතුළු, ඒ වගේම බැංකුවල අපි දන්නවා ඒ බිල් නිකුත් කිරීම සඳහා කොළ නැහැ කියන ආණ්ඩු රනිල් වික්‍රමසිංහල රට පුරා සති ගණනක් තිස්සේ, මාස ගණනක් තිස්සේ පෝස්ටර් ගහමින් මේ සුභාරංචි කියලා එකක් මමන්න උත්සාහ කරනවා. හැබැයි ඇත්තටම රටේ යථාර්ථය මොකද? රටේ යථාර්ථය තමයි ලෝක සාගිනි වාර්තාව, ගීසති වාර්තාවක් ඉදිරිපත් කළා ලංකාවේ දරුවෝ සම්බන්ධයෙන්, මන්දපෝෂණය සම්බන්ධයෙන්. මොකද්ද කියන්නේ? මේ වෙනකොට දරුවන්ගෙන් 126ක් මේ රටේ මන්දපෝෂණයට ගොදුරු වෙලා. ඒ එක්කෝ ආහාර පෝෂදායි ආහාර නොලැබීම නිසා, විවිධ ඌනතාවයන් නිසා මේ වුණාට මන්දපෝෂණයට ගොදුරු වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපේ රටේ දරුවන්ගෙන් 4න් එකක් මේ මන්දපෝෂණයට ලක් වෙලා ඉන්නේ. නිසා එවැනි තත්ත්වයක් තියෙන්නේ. අපි රනිල් වික්‍රමසිංහට කියනවා සුභාරංචි නෙමෙයි, මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා පාසල් යන දැරිවියන්ගෙන් ඔසප් වයසේ ඉන්න දැරිවියෝ ඔසප් කාලයේදී 140ක් ඉස්කෝලේට යන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි ඒ සමීප ආරක්ෂකතුමා සඳහා 6 ගුණයක බදු වැඩි කිරීම පහුගිය කාලය ඇතුළත සිද්ධ කරා. මේක තමයි මහපොළවේ තියෙන ඇත්ත කතාව. මහපොළවේ තියෙන යථාර්ථය මේක. මේ වෙනකොට පවුල් ලක්ෂ 11 නිවෙස් ලක්ෂ 11ක විදුලි කප්පාදු කරලා තියෙන්නේ. පවුල් ලක්ෂ 11ක්, ගෙවල් ලක්ෂ 11ක් තියෙනවා. කරන්ට් එක පාවිච්චි කරගන්න විදියක් නැත්නම් ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිමට සමතලා කරලා දාපු. මෙවැනි වටපිටාවක් තමයි ඇත්තටම රටේ පහළ දෙන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ සැලකුවොත් රාජ්‍ය සේවකයන්ට වැඩට එන්න යන්න ප්‍රමාණවත් නොවන තැනට වැටිලා තියෙන්නේ. බඩු මිල බදු බර ඉහළ ගිහිල්ලා තියෙන්නේ. රුපියල් 9ට තිබුණු අවම බස් ගාස්තුව දැන් රනිල් වික්‍රමසිංහ එක එක සෙල්ලම් දදා කියනවා බස් ගාස්තුව අඩු කළා කියලා. රුපියල් 30 තිබුණ එක රුපියල් 28 දක්වා අඩු කළා තියෙනවා. අපි අහනවා රුපියල් 9 තිබුණ එක රුපියල් 28 වීම කියලා කියන්නේ අඩු වීමක්ද කියලා. අනිත් පැත්තෙන් සෙල්ලම් දාමින් ඉන්න අපි කියනවා මේ සෙල්ලම් වලට අහු වෙන්න තරම් මෝඩයෝ නෙවෙයි 2022න් පස්සේ මේ රටේ ඉන්නේ. ගෑස් මිල රුපියල් 600න් 700න් අවස්ථා 4ක විතර වැඩි කරලා මේ රුපියල් 500 විතින් විත අඩු කරලා රනිල් වික්‍රමසිංහ හිතනවා නම් බඩු මිල අඩු කළා කියලා. ඒ බඩු මිල අඩු කරපු එක අපේ බස් එකට දැනෙන්නේ නැහැ. මොකද අපේ වැටුප් මූලික වැටුප් 2010න් පස්සේ වැඩි වෙලා නැහැ. ඒ නිසා රටේ තියෙන ඇත්ත තත්ත්වය මේක. ඒ වගේම තමයි අපි සෞඛ්‍ය සේවකයෝ විදිහට කියන්න ඕන රෝහල් ඇතුලේ තියෙන තත්ත්වය. රෝහල් ඇතුලේ තියෙන අපි අහනවා මොන ඖෂධය දාන්නුව මිල අඩු කරේ. රෝහල් ඇතුලේ OPD එකට බාහිර රෝගී අංශයට එන රෝගියාට වෛද්‍යවරයා ලියලා දෙන බෙහෙත් කීපෙන් බෙහෙත් කීයද රජයේ රෝහල ඇතුලේ තියෙන්නේ? ඒ බෙහෙත් ටික ගේන්න සල්ලි නැත්නම් ප්‍රතිපාදන වෙන් කරන්නේ නැති තැන කාණ්ඩුව ඉන්නේ. එහෙම ඉන්න ගමන් තමයි මේ රනිල් වික්‍රමසිංහ පම්පෝරි ගහන්නේ. එනිසා අපි කියනවා රෝහල් වල තත්ත්වය ඊටාම කනගාටුදායක තැනක තියෙන්නේ. විශේෂයෙන් පිළිකා රෝහල් ගත්තොත් එහෙම ඒ වගේ තියෙන තත්ත්වයේ සැලකුවොත් එම ඖෂධ ගන්න විදියක් නැහැ. ඖෂධ ඔක්කොම ගන්න වෙලා තියෙන්නේ බාහිරින්. ඒවට ලක්ෂ ගණන් වේදම් කරන්න වෙලා තියෙනවා. රෝහල්ට එන රෝගීන්ට අපි දන්න රෝහල් වල CT ස්කෑන්, ජාතික රෝහල් වගේ තැනක ගත්තොත් එම MRI ස්කෑන් කරන යන්ත්‍ර තිබිච්ච ඒවා අඩපණ වෙලා තියෙන්නේ. ඒවා ප්‍රතිසංස්කරණය කරන්න, අලුත් වැඩියා කරන්න කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අපි වගේ කියනවා ජාතික රෝහලේ දැනටමත් අල්ට්‍රාසවුන්ඩ් වගේ පරීක්ෂණයක් කරගන්න එන රෝගීන්ට මේ අවුරුද්දට ඒක කරගන්න බෑ. මේ වුරුකටත් පිරලා ඉවරයි. එතකොට ඒ වගේ පහසුකම් තියෙන ඒ වගේ තැනක එතකොට කාට හරි එහෙම අසනීප තත්ත්වයක් තියෙනවා නම් අල්ට්‍රාසවුන්ඩ් එකක් කරගන්න ඕන නම් එයා ඉන්න ඕන 2025 ලයිස්තුවේ. අපි අහනවා එහෙම තත්ත්වයක් තමයි රෝහල් ඇතුලේ ඇත්තටම පවතින එහෙම තත්ත්වයක්. ඒ නිසා මේ එකක්වත් විසඳිලා නැහැ. අනිත් පැත්තෙන් රාජ්‍ය සේවාවේ සියලු සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්ලා අපි දන්න මේ රටේ ජනතාව මේ ප්‍රශ්න දිහා බලන්න වෙන කොන වලින් කියලා. නමුත් අපි රටේ ජනතාවට කියන්න ඕන සංවර්ධන නිලධාරි ශේෂ්ඨ හැරුණාම රාජ්‍ය සේවයේ අනික් සියලුම ශේෂ්ඨ වෙලා තියෙන්නේ දැඩි සේවකයන්ගේ හිඟයක්. විශේෂ රෝහල් ගත්තොත් එම රෝහල් වල හෙද කාර්ය මණ්ඩලය ඉන්න ඕන 60000ක්,
ඉන්නේ 40000කට අඩුවෙන්. අපේ කාර්ය මණ්ඩලය ගත්තොත් මේ 14000ක හිඟයක් මේ වෙනකොට රෝහල්වල තියෙනවා. එතකොට ඒ හිඟයන් තියාගෙන තමයි මේ සේවාව මම පවත්වාගෙන යන්නේ. එතකොට ඒවා පුරවන්න ඒ හරහා නිදහසක්ගේ සේවාව ගුණාත්මකව පවත්වාගෙන යන්න ඒවට කිසිදු ආකාරයක මැදිහත් වීමක් නොකරන රනිල් මේ ප්‍රතිව්‍යුහගතකරණය කරපු නොකරපු විදේශීය ණයගෙන බොරුවට විල සුභාරංචි කියලා කියනවා. ඒ නිසා මෙතන සුභාරංචියක් මේ රටේ මිනිස්සුන්ට නැහැ. සුභාරංචිය හම්බ වෙන්න නම් අපි හිතන මේ වගේ සටනක් කැඳවිය යුතුව පවතිනවා. ඒ නිසා තමයි අපි මේ ජූලි මාසේ 9 වෙනිදා රෝහල් සහාය කාර්ය මණ්ඩලයේ විදිහට මේ සංකේත වර්ජනය සිද්ධ කරන්න මේ වෙනකොට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම අපි කියන්න කැමතියි මේ වෙනකොට මේ අද දවස වෙනකොට ආණ්ඩුව එක පැත්තකින් මේ සටන් මර්ධනය කරන්න උත්සාහ කරන වගේම වචනහරහා තමන්ගේ බත්බලය සම්බන්ධ කරගනිමින් අපි මේ රටේ සිළුම් රාජ්‍ය සේවකයන්ට කියන්නේ මේ අපි ඉතිහාසයත් විශ්සේ දැකලා තියෙනවා එහෙම බත්බලකම් කරපු අයට ඇමතිකම් හම්බ වෙනවා. එහෙම බත්බලකම් කරපු අයට කෝටි ගණන් වල වාහන හම්බ වෙනවා. අමාත්‍යංශ වල පුටු හම්බ වෙනවා. හැබැයි මේ රාජ්‍ය සේවකයන්ට හරි මේ රටේ මිනිස්සුන්ට හරි එහෙම දෙයක් මේ හම්බ වෙන්නේ නැහැ. මේ ක්‍රියාමාර්ග අඩපණ කරන්න මැදිහත් වීම ඇතුලේ දෙතුන් දෙනෙකුට වරප්‍රසාද හම්බ වෙනවා. හැබැයි මේ රටේ සාහසේ බහුතරයක් මිනිසුන්ට හම්බ වෙන්නේ නැහැ. මොකද මේ සටන කියලා කියන්නේ මේ රටේ ලක්ෂ 60කට වැඩි පිරිසකගේ ඉල්ලීමක් මේ. එතන මේක මුළු රටේම ඉල්ලීමක් බවට පත් වෙනවා. රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධ ප්‍රශ්නේ අනිත් ඒවාත් අපි කියන්නේ සම්බන්ධ. රාජ්‍ය සේවයේ පුරප්පාඩු සම්බන්ධ ප්‍රශ්නේ ඔබ හෙට ගිහිල්ලා වැඩ කරගන්න ගියාට පස්සේ ඔබ හෙට ගිහිල්ලා බෙහෙත් ගන්න ගියාට පස්සේ ඔබ දරුවෝ පාසලට ඇතුළත් කරාට පස්සේ උද්ඝෝෂණ කරන්න වෙලා තියෙන්නේ ගණිත ගුරුවරු නැහැ, ඉංග්‍රීසි ගුරුවරු නැහැ, විද්‍යා ගුරුවරු නැහැ, නැටුම් ගුරුවරු නැහැ, සංගීත ගුරුවරු නැහැ කියලා උද්ඝෝෂණය කරන්න වෙලා තියෙන්නේ මේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු සම්බන්ධ කාරණා නිසා. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ මෙන්න මේ පුරප්පාඩු වහාම පුරවන්න. එතකොට මේකේ ප්‍රතිලාභය මුළු රටකටම මුළු පරම්පරාවකටම මුළු දරුවන්ටම මුළු රෝගීන් හැම රෝගියෙකුටම මේකේ ප්‍රතිඵල අත්වෙන සටනක් මේක. ඒ නිසා මේ සටනට සහයෝගය පළ කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි රෝහල් සහායක කාර්ය මණ්ඩලයේ සීලුම සහෝදර සහෝදරයන් ඉල්ලා සිටිනවා මේ දෙදින වැඩවර්ජනයට සමගාමීව ඒකබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විදිහට රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සම්බන්ධ කරගනිමින් ජූලි මාසේ 9 වෙනිදා මේ ක්‍රියාත්මක කරන වර්ජනය සාර්ථක කරගන්න සීලු දනාගේම මැදිහත් වීම කරන්න. මේක ඔබේ ගැටළු පිළිබඳ ප්‍රශ්නයක්, මේක ඔබේ දරුවගේ අනාගත පිළිබඳ ප්‍රශ්නයක්, මේක ඔබේ කුස්සියේ උයන්නේ මොනවාද කන්නේ මොනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නේ විසඳාගන්න ඉදිරි පියවරක් තියෙන සටනක්. ඒ නිසා මේ සටනට ඔබගේ දායකත්වය මැදිහත් වීම කරන්න කියලා අපි කියන ගමන් අවසාන වශයෙන් ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්න අපිට කයි පෙරද මාධ්‍ය භාවිත කරගෙන මෙතන මේ සල්ලි නැති ප්‍රශ්නයක් ගැන සාකච්ඡාවක් ගෙනල්ලා තියෙනවා. අපි කියනවා මෙතන මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. අපි කියනවා මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නම් කොහොමද 2023 අවුරුද්දේ බදුසාන විදියට ව්‍යාපාරිකයොන්ට බිලියන 978ක් කපලා හැරියේ? මේ රාජ්‍ය සේවයේ 15 ලක්ෂයකගේ වැටුප මූලික වැටුප රුපියල් 20000කින් වැඩි කරන්ද මාසෙට යන බිලියන 30යි. අපි ලෑස්ටි මේ රනිල් වික්‍රමසිංහලගේ ආර්ථික ඔස්තරල එක්ක ඕන විවාදයක් කරන්නේ. මුළු අවුරුද්දටම යන්නේ බිලියන 360යි. එතකොට යාළුවන්ට බදු සහන විදිහට ගිය අවුරුද්ද විතරක් බිලියන 970ක් කපලා දාලා තියෙනවා. මේ අපේ බදු සල්ලි එකතු කරලා නානා ප්‍රකාර විදිහින් අපෙන් කොල්ල කාපු සල්ලි මහා භාණ්ඩාගාරයට එකතු කරගන්න සල්ලි ටික තමයි මේ විදිහට මේ යාළුවන්ට ණයට දීලා එක එක විදිහට දීලා ඒවා කපලා හරින්නේ. එනිසා මේ බිලියන 300ටයි මුළු අවුරුද්දටම යන්නේ මේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන්. එනිසා මේක කරන්න පුළුවන්. ගිය අවුරුද්දේ වැට් පැහැර ඇරලා තියෙනවා බිලියන 600 ගානක වැට් පැහැර ඇරලා තියෙනවා යාළුවෝ. අනිත් පැත්තෙන් අපි දන්නවා මේ ආණ්ඩුව කරන විලිලැජ්ජා සහගත වැඩේ තමයි බැඳුම් කරහරහා කරන සෙල්ලම. ගැන මේවා මේ රටේ ජනතාව දැනගන්න ඕන. 130 තිබුණු අර්ථසාධකයට ගෙවෙන පොලි ප්‍රතිශතය 109ට අඩු කළා. යාළුවෝ 14 දෙනකොට රනිල් වික්‍රමසිංහගේ යාළුවෝ 14 දෙනකොට ඒ බැඳුම් කර සඳහා ගෙවෙන පොලි ප්‍රතිශතය 130 තියන් ඉන්නවා. ඒ හරහා ගිය අවුරුද්ද බිලියන 650ක් දීලා තියෙනවා. මේ සල්ලි අපේ සල්ලි. දේශල් මේ බිලියන 650 ගන්න ඊළඟ අවුරුදු 7 දක්වාම ගෙවෙනවා. හරි. එතකොට මෙහෙම තියාගෙන කියන්න බෑ බිලියන 650ක් යාළුවෝ 14 දෙනෙකුට දීලා මේ බිලියන 360ක් දීලා මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න බෑ කියලා කවුරු හරි කියනවා. අපි කියන ඕන කෙනෙක් එක්ක තර්ක කරන්න අපි ලෑස්ති. ඒ නිසා මෙතන මේ හදන මතවාදයේ සම්පූර්ණ බොරුවක්. ටෙලිකොම් එකේ ගිය අවුරුද්දේ ලාභය බිලියන 61යි. මේ අවුරුද්ද පළවෙනි මාස 4 ඇතුළත ලාභය බිලියන 67යි. මේ මිනිස්සුන්ගේ හුරං කරන සල්ලි. මේ හුරං කරන සල්ලි තමයි අර ධනපතියොන්ට නැත්නම් ව්‍යාපාරිකයන්ට සහන විදිහට බැනුම් කර විදිහට වංචා සහගත විදිහට මොන් කොල්ල කාලා එයාට දෙන්නේ.
එතකොට මේ රාජ්‍යායතන මේ හරහා ලබන්න පුළුවන් ලාභය අපෝ මේ රටේ මිනිසුන්ට ප්‍රතිලාභයක් විදිහට දෙනවා වෙනුවට මෙතන ඒවා තමන්ගේ යාළුවෝ අතර බෙදමින් ඊළඟ මැතිවරණ වලට සූදානම් වෙන නිසා අපි කියනවා මේ මැතිවරණ වලුත් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මැතිවරණේ පැවතිය යුතුයි. මැතිවරණ පවත්වන නම් ඊට එරෙහිව මැදිහත් වෙන්නත් අපි ලෑස්ති. ඒ වගේම මැතිවරණ තිබ්බ කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. බැටු ප්‍රශ්න හරි මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න හරි බදු මිල බඩුබර මේ සම්බන්ධ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ආණ්ඩු බලය ඉල්ලන ආණ්ඩුවේ ඉන්න අයත් විපක්ෂයේ ඉන්න හැමෝමත් IMF එකත් එක්ක ඉන්දියාවත් එක්ක ඇමරිකාවත් එක්ක යනවා කියලා ප්‍රසිද්ධිය කියනවා. එවැනි වටපිටාවක මේ ආර්ථික වැඩපිළිවෙළ හරි දේශපාලන වැඩපිළිවෙළ හරි වෙනස් වෙන්නේ. ඒ නිසා සහෝදර සහෝදරියනි මේ මැතිවරණය පවත්වන මේ මැතිවරණය අභියස අපේ ඉල්ලීම් දිනා ගන්න අපි මැදිහත් වෙන්න ඕන. රටේ ජනතාවටත් මෙන්න මේ කාරණාව කියලා අපේ අදහස දැක්වීම අවසන් කරන්නම්. මේ අපි කියනවා තවදුරටත් මේ දනිස් කඩාගෙන බිම බලාගෙන ඉඳලා තේරුමක් නැහැ. ඒ නිසා මේ බදු බර අඩු කරගන්න නම් බඩු මිල අඩු කරගන්න නම් රාජ්‍යයක මේ ෆයිට් සටන් කරනවා වගේම අනික් සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා සටන් කරන්න කියලා. සටන් කරන්න කියලා මේ තමන්ට ජීවත් වෙන්න පුළුවන් තැනකට මේ බදු සහ බඩු මිල ගේන්න කියන තැනට සටනක් ඇඳවන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම ජනතාවට කියන්න ඕන 9 වෙනිදා අපි සංකේත වර්ධනයක උදේ 8 සිට දවල් 12 දක්වා ඒ දිලා හිටියත් අපි අත්‍යවශ්‍ය සේවා සියල්ල පවත්වනවා. ඒ වගේම අපි දැන් මේ වෙනකොට තීරණය කළා තියෙනවා මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ළමා රෝහල් මේ රෝහල් වල අපි මේ සංකේත වර්ධනය සිද්ධ කරන්න ඒ නිසා ඒ ප්‍රතිකාර ගන්න එන අයට අපි මේ විදිහටම එන්න කියලා කියනවා. අනිත් රෝහල් වලත් අපි අත්‍යවශ්‍ය සේවා සියල්ල පවත්වා ගැනීමෙන් තමයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම 12න් පස්සේ සීලු කටයුතු නැවත විධිමත් පරිදි සිද්ධ කරන්න අපි මේ වෙනකොට සාකච්ඡා කරලා කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ නිසා ඒ කාරණාවත් මතක් කරන ගමන් මේ සටනට සීල් දෙනාගේම සහයෝගය ලබලා දෙන්න මේක තමයි අවස්ථාව. මේ අවස්ථාවේ අපි මේ සටන හරියට ඉස්සරහට අරන් ගිහිල්ලා මේ සටන ජයග්‍රහණය කරා ගෙනියමු. ඒ හරහා තමයි මේ රටේ මිනිස්සුන්ට රාජ්‍යංශ වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය පෞද්ගලිකංශ වෙන්න පුළුවන්. මේ සීලුම දෙනාට යම් සහනයක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ මේ හරහා. ඒ නිසා ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියන ඉල්ලීම අද දවසේ අපි සීලු දෙනාගෙම ඉල්ලා සිටිනවා.